Hi guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අපේ Jaffna tour එකේ part 2 vlog එක අරගෙන ආවා. ඉතින් ඔයාලා guess කරන්න බලන්න අපි අද කොහෙද යන්නේ කියලා. දැනටමත් ඔයාල thumbnail එකේ දකින්න ඇතිනේ අපි අද යන්නේ ලස්සනම ලස්සන beach එකක් බලන්න. කිරිනොච්චි පැත්තෙන් එන්නත් පුළුවන් Jaffna පැත්තෙන් එන්නත් පුළුවන් Jaffna trip එක අතර නිසා අපි Jaffna වල ඉඳලා සංගුපුට්ටි පාලම හරහා මෙන්න මේ බීච් එකට ආවා. ඉතින් යාළුවෝ ගොඩක් කියනවා මේ බීච් එක Jaffna වල තියෙන ලස්සනම බීච් එකක් කියලා. ඉතින් මටත් යන්න හිතුණා ඒකින් හින්දා මෙයාට කීවා අපි දෙන්නත් එක ලස්සනම ලස්සන මේ බීච් එකට ගිහින් යමු කියලා. හිතුව තරම් ලේසි පාරක නම් නෙමේ යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පාර පේනව ඇතිනේ මේක මෙහෙම පෙන්වන්නට යන්න බෑ ගයිස් එරෙනව හොඳටම ටික දුරක් ගියා යන්න බැරිම තැන මම බැස්සා බැලලා ෆයින් තමයි ගියේ මේ ගොඩක් යන්න අමාරුයි බයික් එක කැපෙනවා ඒ නිසා ඉතින් මෙයාට ගොඩක් දුර බැලලා තමයි යන්න උනේ ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි බීච් එක ළඟටත් ආවා මේ ලස්සන බීච් එක තමයි කොම්මාර් පොයින්ට් ලෙෂර් බීච් එක මේක පාලනය කරන්න ශ්‍රී ලංකා යුද හමුදා විසින් අත්‍තරම ගොඩාක් ලස්සනට මේන්ටේන් කරන ඔයාලා ඇතුල් වෙද්දී එක්කෙනෙක්ට රුපියල් 300ක ටිකට් එකක් ගන්නවා අපි හිතුවේ ගයිස් මේ මෙච්චර කට්ටක් කාලේ ඇවිල්ලා බීච් එකට යන්න හැබැයි මෙන්න මෙතනදී බලද්දි ටිකට් එකකුත් ගන්න උනා හැබැයි ඉතින් ඇතුළට ගියාට පස්සේ නම් ඒක ගත්තට පාඩු නැහැ කියලා හිතුණා මොකද මේ හමුදාවේ අය ගොඩක් මේක ලස්සනට මේන්ටේන් කරගෙන යනවා Beach showers, beach beds, volleyball court, cabana, resturant වගේ ගොඩක් features මෙන්න මේ පොඩි ගානකට මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම ආමිකේ අය ඉන්නවා බලාගෙන ආරක්ෂාව ගැනත් එයාලා ගොඩක් හිතනවා. family එකක් වගේ එනවනම් නැත්නම් යාළුවෝ set එකක් වගේ එනවනම් full day හොඳ fun එකක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ Jaffna ආපු ගමනේදී ගොඩක් ආසාවෙන් බලන් හිටිය බීච් එකේ නාන්න. හැබැයි ඒත් එක එක ප්‍රශ්න නිසා අපිට නාන්නුනේ නැහැ. ওই සමහර කාලවල වලදී ජෙලි ෆිෂ්ලා බීච් එකේ ඉන්න නිසා නාන්න හොඳ නැහැ කියලා කියනවා. හැබැයි ඉතින් ඒත් අපි අද නාන්න හිතාගෙන නම් නෙවෙයි ආවේ. කලින් දවස්වල නාන්න රෙඩි වෙලා ගියපු නිසා මේ එක දවසක්වත් නාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ හැබැයි අද නාන්න හිතාගෙන නෙමෙයි ගියේ ඒ නිසාද දන්නේ. අද අපිට නාන්න අවස්ථාව ඉතින් පාඩම් වැඩයි එක්සෑම් වුයි නිසා අපි හැම වෙලේම ස්ට්‍රෙස් වෙලා නින්නේ මේ වගේ එක දවසක් හරි එළියට ආවට පස්සේ අපිට පුළුවන් අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ටිකක් ටික වෙලාවකට හරි නිදහසේ සතුටින් කාලය ගෙවන්න ඒ වගේම අපේ මතක පොතට ලස්සන මතකයන් ගොඩක් එකතු කරගන්නත් අද අපිට පුළුවන් වුණා ඉතින් ඔයාලත් බිසි ලයිෆ් එකක් ගෙවෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන් වෙනුවෙන් තමන්ගේ සතුට වෙනුවෙන් පොඩි හරි කාලයක් වෙන් කරගන්න පොඩි හරි වෙලාවක් මේ වගේ වෙන් කරගත්තට පස්සේ ඔයාලට මහන්සිය අඩු කරගන්න පුළුවන් ඒ වගේම ජීවිතේ එපා නොවි ඉස්සරහට මේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන් වේවි ඉතින් අපි මේ නෑ වානාලි වල දැන් හොඳ වතුර ටික ගන්න ආන්න තමයි යන්න. කලින් අදහසක් තිබ්බේ නෑනේ නානවා කියලා. නානවයි කියලා හිතන් ගියපු දා. මේ දවස් ටිකේම නාන්න ඉතුරු නාන්න. මෙතනින් අනිත් බීච් වලට සාපේක්ෂව ගත්තාම බීච් සව ඒරියා එක හරි ලස්සනට ඩෙකරේට් කරලා තියෙනවා. ඒ වගේම වැඩි සෙනග නැහැ. හරි කාම් පරිසරයක් තියෙන්නේ. බීච් එකේ නාගෙන සෙල්ලම් කරලා ඉවර වෙලා ඔයාලට මේ බීච් සවයකින් නාලා ඇඳුම් මාරු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි දැන් නාලා ඉවර වෙලා
පොඩි ෂෝට් ඊට් එකකුත් අරගෙන මම ඔංචිලි පැද පැද හිටිය ටිකක් කරා. ඉතින් අපි උදේ එද්දිනම් වැඩේ කට්ටිය හිටියන. හැබැයි දැන් අපි යන්න කෙට්ටු එද්දිනම් ෆැමිලිස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් උන දැන් අපි දෙන්න මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අදට අපේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක ලස්සන බ්ලොග් එකකින් හම්බෙනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.